ඒ වගේම තමයි ඔයාලා දන්නවා ඕනෙම ගිටාරිස් කෙනෙක්ගේ කැමති වෙන ස්ටේජ් එක තමයි ඉම්ප්‍රොයිසේෂන්. ඉතින් ඉම්ප්‍රොයිසේෂන් කියන තැනට එන්න නම් අපිට අනිවාර්යයෙන්ම මේ chords සහ scales අතර තියෙන සම්බන්ධකම් ඒවා කොහොමද සම්බන්ධ කරන්නේ? ඒවා සම්බන්ධ කරලා කොහොමද අපි දෙයක් නිර්මාණය කරන්නේ කියන දේ අපිට දැනගත යුතු වෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් අපි ඉම්ප්‍රොයිසේෂන් කරන්න ගියත් ඉම්ප්‍රොයිසේෂන් එක හරහා අපිට එන්නේ ඒ අදාළ ගිටාරිස්ගේ ක්‍රියේටිවිටි එක, එයාගේ එක්ස්පීරියන්ස් එක, එයාගේ මියුසික් නොලෙජ් එක සහ එයාගේ ටැලන්ට් එක මේ හැම දෙයක්ම ඒ හරහා පෙන්වන්න පුළුවන්. ඉතින් අද මම මේ කියලා දෙන දේ ඔයාලට යොදා ගන්න පුළුවන් වාගේ නිර්මාණ වාගේම නිර්මාණ කරද්දී ඒ වගේම ඉම්ප්‍රොයිසේෂන් වලදී මේ හැම දෙයකදීම ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මේ කියලා දෙන දේවල් වල කරුණු. හොඳයි. අද මම උදාහරණ විදිහට ගන්නේ C major scale එක. හරි. එතකොට C major scale එක අපි හැමෝම දන්නවා. නෝට්ස් හතක් තියෙනවා. C D E F G A B. Right? එතකොට ඒ වගේම තමයි මේ scale එකත් එක්කම අපේ ඔළුවට එනවා chords හතක්. C major, D minor, E minor, F major, G major, A minor, B diminished කියලා. Right? මෙතින් මම chords හතරක් ගන්නවා. right? ඒ හතර හරහා තමයි මම පොඩි melody එකක් නැත්නම් පොඩි part එකක් create කරන්නේ. right? එතකොට අපි බලමු මගේ පළවෙනි chord එක මම ගන්නවා C major 7th. right? C major 7th. මේක හැදලා තියෙන ස්වර ටික ගත්තොත් C E G B. මේ ස්වර හතරම C major scale එකේ තියෙනවා. C E G B. හරි. ඊළඟට මගේ දෙවෙනි chord එක මම ගන්නවා A minor. right? A minor කියන chord එකේ notes ගත්තොත් A C E කියනවා. අපි මේ කතා කරන C major scale එක ඇතුළේ. ඊළඟට මගේ තුන්වෙනි chord එක F major 7th. right? මේ chord එක හැදිලා තියෙන්නේ F A C E කියන notes හතරේ එකතුවකින්. ඒ නෝට්ස් හතරම C major scale එක ඇතුලේ තියෙනවා. නැත්නම් C major scale එකේ තියෙන නෝට්ස් තමයි මේ අපි කතා කරන්නේ. ඊළඟට මගේ හතරවෙනි chord එකට මම ගන්නවා G7 chord එක. right. මේක හැදිලා තියෙන්නේ G B D F කියන නෝට්ස් හතර එකතුවෙන්. ඒ නෝට්ස් හතරත් scale එක අපි බලුවොත් C major scale එක ස්වර හතර පිළිගලා දෙනවා යම් යම් ස්ථානවල. මට මුලින්ම ප්ලේ කරන්න ඕනේ මෙන්න මේ කෝඩ් එක highlight වෙන විදිහට. C major 7th. ඒ කියන්නේ C E G B කියන notes මේ කෝඩ් එකේ තියෙනවා. right? අපි C major scale කරන් බලමු. C D E F G A B. right? එතකොට අපේ C major 7th chord එකේ notes වෙන්නේ C D G B. එහෙනම් මේ scale එකේ තියෙන notes තමයිනේ. හරි. එතකොට ඒකම තමයි මේ කෝඩ් එක අපි ආපේක්ෂ එකක් විදිහට ප්ලේ කරලා බලුවොත් මේ අපි මෙතනම අපිට ගන්න පුළුවන්. right? ඒ කියන්නේ අපි ස්කේල් එකේ ඔක්කොම නෝට්ස් එතකොට හතම අපිට පාවිච්චි වෙන්නේ නැහැ. නෝට්ස් හතරයි පාවිච්චි වෙන්නේ මේ කෝඩ් එකේ නෝට්ස් විතරයි. right? එතකොට C E G B කියන නෝට්ස් එක වාදනය කරොත් අපිට එක එක විදිහට වාදනය කරන්න පුළුවන්. මම මෙන්න මෙතන වාදනය කරනවා.
හරිද බලන්න මම ඊතර ප්ලේ කරන්නේ මේ වන අපි බලමු මේ කෝඩ් එකද මම මොනවද ප්ලේ කරේ කියලා මේ වන C major මම ආපේජර ප්ලේ කරන්නේ මෙතන right මම මෙතන ගන්න මේ කෝඩ් එකේම නෝට්ස් තමයි පටන් ගන්නෙ ඒ බලන්න B C I B ලෙස I මත් G මෙන්න ලස්සන නෝට් එකක් මම ගන්නවා මේ ඇවිල්ලා ස්කේල් එක 6 වෙනි නෝට් එක නැත්නම් 6 කියන එක. එතකොට මෙන්න නතර කරන නෝට් එක E. E කියන්නේ C major 7 chord එක ගත්තොත් ඒකේ දෙවෙනි නෝට් එක E. මේ
පැත්තට ගත්තොත් right මෙතන pattern එකක් තියෙනවා major scale එක මෙතන pattern එකකුත් තියෙනවා මේ දෙකම සම්බන්ධ වෙලා තමයි අපි දැන් මේ මේක create කරගෙන යන්නේ එතකොට මම create කරන මෙන්න මේ chord එකට F major 7th ke chord ekey thiyena notes tamai wedi pura pawichchi karagena C major scale ekem indagena hari C major scale ekem indagena etakota me F major chord ekey thiyena note scale ekey notes kiyanne dekak neme hari api metara wedi pura avadana denne e chord ekey notes walata scale ekin wedi pura eliyata ganna balanne e notes right etakota e tika aragena man podi part ekak create karana yanna प्रश्न कोर्ड्स फैमिली कोर्ड्स කෝඩ් වල තියෙන නෝට්ස් එක සොර ටිකයි නැත්තම් මේ ස්කේල් එකේ තියෙන වෙනම නෝට් ටිකක් කියලා කොට දෙනෙක් හිතනවා. ඒ කියන්නේ දෙකක් කියලා. මේ ඒක හින්දා තමයි විශේෂයෙන්ම මේ හැමදෙස්සෙම රිපීට් කරන්න මේ ගත්ත කෝඩ්ස් ටික මේ කෝඩ්ස් ටිකේ තියෙන සොර ටික නැත්තම් නෝට්ස් ටික මේ ස්කේල් එකේ තියෙනවා කියන එක. හරි. හොඳයි ඊළඟට අපි අන්තිමට බලමු G7 කියන කෝඩ් එක. රයිට්. රයිට්. G7 ගත්තම G B D F කියන නෝට්ස් ටික තමයි තියෙන්නේ. सी मेजर स्केल मे सोर टीका हर इतकोट मेतन लुक् पार्टी सामान्य मम एक मेन नोट हईलैट जी वर्ल मेतन पड़ी नईन सौंड टू सौंड अभी जी मेजर स्केल जी ए ट्राई कर
කතාව කියන්නේ වාගේම අර කියන්නේ ඉම්ප්‍රොයිසේෂන් වගේ දේවල් වලට එනකොට වාගේ හොඳට ඊයෙකින් වැඩ කරන්නේ වාට ඒ රසවල් මේ දේවල් දැනෙන්න පටන් ගන්න එතකොට තමයි right ඊට අමතරව ගොඩ දෙනෙක් කරනවා බැකින් ට්‍රැක්ස් දාලා ප්‍රැක්ටිස් කරනවා right ඒක අනිවාර්යයෙන්ම ඉහිමත් කරනවා ඒක ගොඩක්ම සාර්ථක ක්‍රමයක් right බැකින් ට්‍රැක්ස් දාලා ඊට පස්සේ ඒවා උඩ අපි ප්ලේ කරනවා නේ right හොඳයි එහෙනම් මම හිතනවා ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියලා මොනාරේ ගැටලු දිනවන කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම ගැටලු වෙයි මොකද හේතුව පොඩි වෙලාවක් ඇතුළතදී සීළු දේවල් ඔයාට අවශ්‍යම දේවල් ඔයාගේ හිතේ තියෙන දේවල් ඔක්කොම ටික මට මේකෙන් පැහැදිලි කරන්න බැරුව ඇති සහය ඔයාලා මේක කර මේ දහීදි වීඩියෝ එක බලාගෙන යද්දී ප්‍රශ්න වලට එන්න පුළුවන් ඒවා කමෙන්ට් වලින් දාන්න එතකොට මට කමෙන්ට් එකකින් රිප්ලයි කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් මම රිප්ලයි කරන්නම් ඊට අමතරව මම මගේ WhatsApp නම්බර් එක දාන්න ඒක හරහා සම්බන්ධ වෙලා ඔයාලට පුළුවන් මොනවාද ගැටලු තියෙනවා නම් විසඳ ගන්න right එහෙනම් ඊළඟ ජයන් ජයම් වේවා.